අපේ ලංකාවේ විවිධ අවස්ථාවලදී පත්කරන ලද කොමිෂන් සභාවල වාර්තා හුඟක් තියෙන්නේ කාපට් එක යට. ඒක මිනිසු දන්නෙත් නෑ, ඒව අපක්ෂපාතී කියලා කියන්නත් බෑ. එක එක කණ්ඩායම් වලට ගැළපෙන විදිහට තමයි ඒවා සකස් වෙන්නේ හුඟක් වෙලාවට. එවැනි එබැවින් එවැනි ආකාරයට නොව නිවැරදි හා කාටත් පිළිගත හැකි ආකාරයට අපක්ෂපාතී පුද්ගලයන්ගෙන් යුත් විනිවිද භාවයෙන් යුත් කොමිෂන් සභාවක් පත්කර මෙම ප්‍රහාර පිළිබඳ සම්පූර්ණ සත්‍යය ජනතාවට හෙළි කරන ලෙස මම ඉතාමත්ම ඕනෑකමින් ඉල්ල. ඒ කොමිෂන් සභා පිහිටුවීමේදී ජනාධිපතිතුමත් අගමැතිතුමත් විරුද්ධ පක්ෂයේ නායකතුමත් පක්ෂවල නායකවරුත් එකතුව කටයුතු කළ යුතුයි. ඒ අයගේ පොදු තීරණයෙන් තමයි මේ කොමිෂන් සභාව පත් කළ යුත්තේ. ඒ නිසා කාටක්වත් වාසි වෙන විදියට තමන්ගේ පැත්ත විතරක් ඉස්මතු වෙන විදියට වාර්තාවල් සකස් කර ගැනීම වැළැක්විලා සත්‍ය එළියට පැමිණෙනවා. එබැවින් ඡන්දයක් පැවැත්වීමක් ගැන කතා කරන්නට පෙර මෙම මහා විනාශය පිළිබඳව සැබෑ විමර්ශනයක් සඳහා සියලු බලතල සහිතව අදාළ ස්වාධීන කොමිෂන් සභාව පත් කිරීම අත්‍යවශ්‍ය මෙන්ම කඩිනමින් සිදිය යුතු කාරණයක්ද වේ. මේ මැතිවරණයට දැන් අවධානය යොමු කරලා ඒ කාරණාව යට යමින් පවතී. ඒක සුදුසු නැහැ. අපිට ඕනේ මැතිවරණ නෙමෙයි, අපිට ඕනේ සත්‍ය. ඒකෙන් මම කියන්නේ මැතිවරණ තියන්න එපයි කියලා. ප්‍රජාතන්ත්‍රවාදීව ඒ හැම දෙයක්ම විය යුතුයි. නමුත් මෙතනදී අත්‍යවශ්‍ය වන්නේ පළමුවෙනි කාරණයට මුල් තැන දී. අප රටේ ආණ්ඩු පක්ෂයෙන්ද විපක්ෂයෙන් හා අනිකුත් පක්ෂවලින් මම ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ අප ආදරණීය ජනතාවද අප රටේ ජාතීන්ද අතර පැවති සුද්ධ වූ සමගියද සංචාරක ව්‍යාපාරය හා පොදුවේ රටේ සමස්ත ආර්ථිකයේද බිඳ දමමින් දරුණු පීඩාවකට අප දේශය ඇද දැමූ මෙම සිද්ධිය අප රටින් රට කලින් පාලනය කළ රජයන්ද කලාක් මෙන් රතු පලසයට සඟවා දමන්නට කටයුතු නොකරන ලෙසයි. අප රට කලින් පාලනය කළ රජයන්ද කලාක් මෙන් රතු පලසයට සඟවා දමන්නට කටයුතු නොකරන ලෙසයි. පීඩිත සියලු දෙනාට යුක්තිය සාධාරණයේ ඉෂ්ට කරමින් අප රටේ ජනතාව මාස 3ක් තිස්සේ සිදුවේ යයි බලාපොරොත්තුවෙන් සිටින මෙම බෝම්බ ප්‍රහාර සිද්ධිය පිටුපස ඇති ජනතාවට හෙළි නොකරන සත්‍ය කුමක්ද කියාත් මෙම සත්‍ය හෙළි කිරීමට එරෙහිව බලපෑම් කරන අදිසි බලවේග කවරේද කියාත් ජනතාවට හෙළි කරන්නේයි මම ඉල්ලා සිටිනවා. මෙතනදී මට මතක් වෙනවා රතුපස්වල සිද්ධිය, රොෂේන් චානක ගේ ඝාතනය පිළිබඳ සිද්ධිය, ඒවල වාර්තාත් අපි දැක්කේ නෑ කොහෙවත්. ඒවා අපි තාමත් ඉල්ලනවා, නමුත් ඒවා ලැබෙන්නේ නෑ. මේකත් මේ වාර්තාවලටත් වෙයිද කියලා ප්‍රශ්නයක් අපිට එනවා. මෙම ඉල්ලීම් ඉටු නොකර එළඹෙන ජනාධිපතිවරණයේදී ආණ්ඩු පක්ෂයෙන් හෝ විරුද්ධ පක්ෂයෙන් හෝ වෙනත් පක්ෂයකින් ඉදිරිපත් වන හෝ එම පක්ෂ වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති ධූර අපේක්ෂකයන් මා මුණ නොගැසෙන බව දන්වා සිටි. ඒ අය මගේ ගාවට එන්න ඕනේ නැහැ. පළමුව කරන්න ඕනේ දේ කරන්න ඕනේ. ඊට පස්සේ තමයි හම් වෙන්න පුළුවන්. පළමුව කරන්න තියෙන දේ ස්වාධීන කොමිෂන් සභාවක් පත් කරලා ඒ අයට සුදුසු බලතල දීලා පහසුකම් සපයලා සියලුම දෙනා සමග කතා කරන්න ඉඩ දීලා ඒ වාර්තාව පිළිවෙල කිරීම. අපේ ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු දීම. අපේ ජනතාවට සල්ලි කෝටි ගණන් දුන්නයි කියලා මදි. ඒකෙන් වැඩක් නැහැ. ඒ මිනිසුන්ගේ නැති වෙච්ච දරුවන්ව ආපහු ජීවිතයට ගේන්න බෑ සල්ලිවලට. ඒ මිනිසුන්ගේ පවුල්වල තිබිච්ච සමගිය බිඳ හැරලා දාලා ඒ මිනිසුන් අසරණ කරලා ඒ මිනිසුන්ට බිත්ති හතර දිහා විතරක් බලාගෙන ඉන්න සලස්සලා සල්ලි ටිකක් දීලා ඇඟ බේරගන්න හරියන්නේ නැහැ. ඒ කාටත් පොදුයි.